අපි මේ කරන භාවනාවන් සාර්ථක වෙන්න නම් හත නොගත් අකුසල් හත නොගන්නා විදිහට සිත සකස් වෙලා තියෙන්න ඕන. හත නොගත් අකුසල් හත ගන්නවා නම් අපි කොච්චර භාවනා කරත් ඒ භාවනාව සාර්ථක වෙන්නේ. නූපන් රාගයේ ඉපදිනවා නම්, නූපන් ද්වේෂයේ ඉපදිනවා නම්, නූපන් මෝහයේ ඉපදිනවා නම් අපි භාවනා කර කියලා භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. බණ ඇහුවා කියලා වැඩකුත් නැහැ. ඒකෙන් ප්‍රයෝජනක් ගන්න එන්නේ නැහැ. ඊළඟට උපන් රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වෙන්නේ නැත්නම් ප්‍රහාණය කරන්නේ නැත්නම් ඒත් අපි බණ භාවනා කරා කියලා තේරුමක් නැහැ. දැන් අපි මේ ශාලාව පිරිසිදු තියාගන්න නම් මේක පිටින් අපි මේකට එන කුණු රොඩු තියෙනවානේ ඒවෙන්ද නොදී වළක ගන්න ඕනේ. පිටින් මේකට දූවිලි කුණු එනවනම් අපි කොච්චර මේක සුද්ධ කරත් වැඩන්නේ නේද? ඉතින් අපි පිටින් ඇතුළට එන කුණු රොඩු වළක ගන්න ඕනේ ඉස්සෙල්ලා. නමුත් අපි එහෙම වළක්වද්දී යම් කුණු රොඩු ඇවිල්ලා තියෙන්න පුළුවන් නේද? ඒතර අපි ඒක අයින් කරන්න ඕනේ. එතර ශාලාව පිරිසිදුයි නේ? ඔය වගේ තමයි සිත. සිතත් ඒ වගේම තමයි. සිත අභ්‍යන්තරයේ අකුසල තියනවා නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ මූලික වශයෙන් මේ සිත පිරිසිදු එකක්. මූලික වශයෙන් අපිරිසිදු නෑ. පිටින් හිතට එනවා. පිටින් තමයි හිතට එන්නේ කිලිටි. එතර අප මුලින් කල යුත්තේ මේ පිටින් හිතට එන ඇතුල් වෙන දේවල් වළක්ව ගන්න ඕන. නූපන් අකුසල් නූපදවා තියා ගන්න ඕන. ඊළඟට උපන් යම් අකුසල් තියෙනවා නම් ඒව ප්‍රහාණය කර ගන්න ඕන. එතකොට සිතේ පිරිසිදු බව සම්පූර්ණ කර ගන්න පුළුවනි. නූපන් අකුසල් උපදිනවා නම්, උපන් අකුසල් වැඩෙනවා නම් සිතේ පිරිසිදු බවක් ඉපදෙන්නේ නැහැ. එන්නේ එන්නේ හිත කිලිටි වෙනවා. ඒතර අපේ ධර්ම ශ්‍රවණේ වේවා, කියන බණ අහන එක, භවනා කරන එක, පින් දහම් කිරීම ආදී සියල්ල සාර්ථක වෙන්න නම් නූපන්න කුසල් නූපදවා ඉන්ට සමර්ථ වෙන්න ඕන නේද? උපන්න කුසල් ප්‍රහාණය කරගන්නත් ඕන. ඒතර නූපන් අකුසල් වේවා, උපන් අකුසල් වේවා මොනවද? රාග ද්වේෂ මොහ. නූපන් රාග ද්වේෂ මොහ නූපදවා තියා ගන්න ඕන. උපන් රාග ද්වේෂ මොහ ප්‍රහාණය කර ගන්න ඕන. ඒකට දක්ෂ නොවුනොත් අපි කොච්චර බණ ඇහුවා කිව්වත්, කොච්චර භාවනා කරා කිව්වත් පහසු හිතක් ඇති වෙන්නේ නැහැ. ඉතින් පහසු හිතක් නැතිකොට ටික කලකින්ම භාවනා කිරීමත් අතහරිනවා, බණ අහන එකත් අතහරිනවා. ඒ හිත පහසු නෑ, ප්‍රතිඵලයක් පේන්නේ නෑ. වගාවෙන් ප්‍රතිඵලයක් පේන්නේ නැති ගොවිය අතහරිනවනේ වගාව. ඒ වගේ ප්‍රතිඵලය පේන්නේ නැති යාගේ අසාර්ථකකම කියලා යා හොයාගත්තොත් ඒක නැති කරගන්නවනේ. ඊට පස්සේ ප්‍රතිඵල තියෙනවනේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන සිතේ කිලිටි දුරු කරගන්න නම් හට නොගත් නූපන් අකුසල් නූපදවා ඉන්න ඕනේ. ත නූපන් තරහ ඉපදුනොත් හිත කිලිටි වෙනවා නේ. එහෙනම් නූපන් තරහ නූපදවන්නත් ඕනේ. නූපන් රාගේ නූපදවා ඉන්න ඕනේ. නූපන් මොහේ නූපදවා ඉන්න ඕනේ. ඒතර උපන් යම් තරහ රාගයක්, ද්වේෂයක්, මොහයක් හිතේ ඉපදුනොත් ඒක තියාගන්න හොඳ නෑ. ඒක ඉක්මනින් ප්‍රහාණය කරන්න ඕනේ. ඒක තමයි සිත පිසුම කරගන්න මෝලික වශයෙන් කළ යුතු දේ. එතකොට අපි මේ විදිහට මේ නූපන් අකුසල් නූපදවන්ටත්, උපන් අකුසල් ප්‍රහාණය කරන්නටත් අපතුල යම් උනන්දුවක් තියෙන්න ඕනනේ නේද? ඒ උනන්දු හටගන්නේ කොහෙන්ද? මොකෙන්ද? දැනුමෙන්. අපිට තේරෙන්න ඕන රාග ද්වේෂම තමයි භයානකම දේවල්. ප්‍රමාද නොවීම දුරු කරන දේවල් ඒවා. අපිට කොච්චර සම්පත් තිබ්බත් හිත කෙලසිලා නම් ඒ සම්පත් අපිට ඒ සම්පත් වලින් සැප විඳින්න බෑ නේද? දැන් ඔබට බව භෝග නැතුව නෙමෙයිනේ හිඟා කරන හිඟන්නටත් යමක් තියෙනවනේ නේද? හිඟාගෙන යන මිනිස්සයයි ඉන්නවා.
හිඟන්න කියලා කිව්වට එයාටත් යමක් තියෙනවනේ. එයාගේ හිතේ රාග ද්වේෂම බහුලයි නම් හිඟමනින්වත් සපන්නේ නේද මිනිසයාට? ඈ රාග ද්වේෂම තුනී නම් ඒකෙන් පීඩාව නැත්තම් හිඟන්නත් සුවසේ ඉන්නවා. ඔබ ගැන කවර කතාවද? ඔබට භවභෝග ගොඩාක් තියෙනවා. ඔබට යම් පීඩා තියෙනවා නම් ඒ භවභෝග අඩුවේ නෙමෙයි පීඩා තියෙන්නේ රාග ද්වේෂ මොන නිසා. ඔබට ඕමනා තරම් භවභෝග තියෙනවා. හැම මනුෂ්‍යයාටම සෑහෙන ප්‍රමාණයක භවභෝග තියෙනවා. භවභෝග මධිකමට කවුරුත් පීඩා විඳින්නේ නැහැ. එහෙමනම් භවභෝග වැඩි අය පීඩා දුර වෙලා තියෙන්නේ. හොයල බැලුවත් පෙනේ භවභෝග වැඩි අයටයි වැඩි පීඩා තියෙන්නේ. ඒ ඇයි හේතුව? පීඩා තියෙන්නේ භවභෝග නිසා නෙවෙයි රාග ද්වේෂ මොහ නිසා. ඒ නිසා රාග ද්වේෂ මොහ ස්වභාවයම හොඳට තේරුම් ගන්න. රාග ද්වේෂ මොහ කියන්නේ මනුෂ්‍යයාට අවශ්‍ය දෙයක් නෙවෙයි. පාරක කටු තියෙනවා වගේ කටු පාරට වුමනා දෙයක්ද? පාරක මඩ ගොඩක් තියෙනවා වගේ පාරට මඩ ගොඩ වුමනයිද? පාරක අසුචිය තියෙනවා වගේ අසුචි වුමනයිද? ඒක දුරු කළ යුතුයි නේ. මොකද ඒක මොන විදිහින්වත් අවශ්‍ය කියලා හිතන්න බෑ. ඇයි ඒක පීඩාවක්, කරදරයක්, විනාශයට හේතු වෙන දෙයක්. ඒ වගේ සිතකට රාග ද්වේෂ මොහ පීඩා කරන දුරු කළ යුතු දෙයක්, ඒක තිබිය යුතු අනිවාර්ය දෙයක් නෙමෙයි. එනිසා රාග ද්වේෂ මොහ ගැන හොඳට තේරුම් ගන්න, ඒක විපතක්මයි, හානියක්මයි, ඒකෙන් කිසිම පහසුවක් ඇති නොකරන විනාශකාරී දෙයක්මයි. ඒක දුරු කරන්න මොහොතක්වත් ප්‍රමාද නොවිය යුතුයි කියලා තේරුම් ගන්න. එහෙම ඒ විදිහට තේරුම් ගන්න කෙනා රාගය හටගන්න දෙන්නේ නැහැ. නූපන් රාග ද්වේෂ මොහ නූපදවන්ට ඔහු සමර්ථ වෙන. පුළුවන් ඔහුට කරන්න. නූපන් රාග ද්වේෂ මොහ නූපදවා තියාගන්න කෙනාට උපන් රාග ද්වේෂ මොහ දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර ඔහුට සූපහසු තියෙනවා. සූපහසු කෙනාට බණ භාවනාවක් ඉතාම සූපහසුෙන් කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට නූපන් අකුසල් නූපදවන, උපන් අකුසල් ප්‍රහාණය කර ඒ හැකියාවෙන් යුක්ත කෙනාට පුංචි විවේකයක් ලැබුණත් ඔහුට භාවනාවක් කරගන්න පුළුවන්, අතිශයින් සාර්ථකයි. එතකොට අකුසල් පාලනය කරගෙන ඉන්න කෙනා කොහොමද පාලනය කරන්නේ? නූපන් අකුසල් නූපදවනවා, උපන් අකුසල් ප්‍රහාණය කරනවා. එතකොට අකුසල් පාලනය වෙලා. දැන් ඔබ වගාබිම් වල මේ තියෙන තනකොළ එහෙම පාලනය කරලා තියන් ඉන්නේ නේද? ඒ වගේමයි මේක. ඔබ ඉඩකඩම් වල ඔබ කැළැවෙන්න දෙන්නේ නැහැ. ඔබ යම් යම් උපක්‍රමෙන් ඒක පාලනය කරනවා. ඊට පස්සේ ඔබ නිසි කාලට අස්වැන්න ගන්නවනේ. සූපහසෙන් ඔබ ඒවා පරිහරණය කරනවා. ඒ වගේ තමයි රාග ද්වේෂ මොහ වැඩෙන්න නොදී පාලනය කරගත්තොත් ඔබේ සිත සූපහසටපත් වෙනවා. ඒ සූපහසු සිත තුළ කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, ආදරය, සෙනෙහස ඒවා තියෙනවා. ඔබට ඔබේ දරුමල්ලන් එක්ක, බිරිඳ ස්වාමියා එක්ක, දෙමාපියන් එක්ක අතිශය සූපහසු ජීවිතයක් ගත කරන්න පුළුවන්. එතකොට ඒ ජීවිතේට ඔබට තියෙන බත්මාළු ඇති, ඒ ඇති හොඳටම, ඔබට තියෙන ඇඳුම් පැළඳුම් හොඳටම ඇති සූපහසු සඳහා. ඔබට ඇඳුම් පැළඳුම් නැතුවවත්, කෑම බීම නැතුවවත් නෙමෙයි ඔබේ සූපහසු නැති වෙන්නේ, සිත කෙලසීමෙන්. ඒක තේරුම් ගත්තොත් ඔබට ප්‍රමාද නොවි, බොහෝ කල් යන නොදීම ඔබේ සිත් පහසුරපත් කරගන්න පුළුවන්. පහසු සිතෙන් ඔබේ පවුල් ඉතාම පහසුවෙන් ඔබේ පවුල් වල සමාජිකින් එක්ක ඔබට ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි බුදුරජාණන්සේගේ ධර්මයෙන් අපට ලැබෙන උපකාරය, අනුග්‍රහය. ඒ නිසා හොඳට මේ අකුසල් වල ස්වභාවය ගැන හොඳට විමසා බලා තේරුම් ගන්න. ඔබට ඉතරේ අකුසල් දුරු කිරීම පිණිස කැමැති හිත නිතර පවතිවි.